සම්බුදු සරණයේ පින්වත හැම දෙෙනනාාටම අපි අපේ ජීවිතය ජයගණ්ඩුවන ජීවිතය නිවැරදි කරගණ්ඩුවන ඒ සඳහා කළ යුතු නොකලේතු දෙේවල් හොඳින් හොයල බලලා කළයුතු දෙේවල් කරණ්ඩුවන නොලුතු දෙවල් නොකණ්ඩුවුන ඒකට මඟ පෙන්නීමක් ඕන අන්නේ මඟ පෙන්නීමක් විදිර්තමයි අපි හැමදාමත් මදක් කරන්නේ අපේ ජය මග ධර්ම දේශනාව අපි සිද්ධ කරන්නේ ලෞකික ලෝකෝත්තර වසයෙන් ජයගණ්ඩ අවශ්‍ය කරන සංකල්ප සකස් කරගණ්ඩ එතකොට මේ වැඩපිළිවෙල අපි තුළ නිර්මාණය කරගණඩ අපි බොහෝ වෙහෙස මහන්සි වෙනවා මේ වැඩපිළිවෙලාක් ඒක අල කියැන්නේෙ තමඟි ජීවිතය හපත් කරගඩ මේ සඳහා මඟ පෙන්නීම් සිද්ධ කරන මෙහිදී සියලු මඟ පෙන්නම් සියලුම මඟ පෙන්නීම් තියෙන්නේ හිතක් සකස්කර ගැනීම සඳවා. හිත සාධාරණව තමන්ගේ හිත නිවැරදිම ඉලක්කයකට අරගෙන යන්ඩ අශ්‍යකරන වැඩ පිළිවෙලක් සකස්කරගන්න තමයි අපි හැම වෙලාවකම වගේ උත්සහ කරන්නේ. එතකොට හිත සකස් කරනවා කියලා කියන්නේ හිත නිවැරදි තීරණ ගණ්ඩ පදින නිවැරදිීම හිත් උපදින වැරදිහිත් උපදින නැතිවිදිහට වගේම ඒ උපදින නිවැරදිහිත වැරදිහි උපදින ස්වභාවයක් තියෙනවා නං ඒවා අභිබවා නිවැරදිහිත් උපදින විදිහට සකස්කර ගන්නේ එක. ඉතින් එහෙම සකස්කර ගත්තහම අනිත් අයගේ ක්‍රියාකාරකං අනිත් අයගේ වචන අනිත් අයගේ වැඩපිළිවෙල ලෝකේ මේ සිද්ධ වෙන නොයෙකු ත්්‍රියසන ආදී දේවල් වලදීවක්වත් තමන්ගේ අරමුණ කඩාගෙන ඒ හිත වෙනසෙන් එනැහැ තමන්ගේ අරමුණුවලට හැම වෙලේම යන්ඩ අවශ කරන වැඩ පපිරි වෙලක් හිතෙන් උපදිනවා ඉතින් අන්න ඒක තමයි අපේ පැත්තෙන් අපි සකස් කරන්න ඒ හිට තමයි අපි මේ වැඩපිරිවලට කියැනෙ අභිමානවත් කියලා අභිමානවත් ජයග්‍රහණයක් කියලා කියන්නේ අභිමානවත් ජයග්‍රහණයක් එතකොට මේ අභිමානවත් ජයග්‍රහණයට තමන්ගේ පැත්තිෙන් මොකද සැබෑ ජයග්‍රහණයක් ලබාගන්න කවදක්වත් අපි කියන ජය සතුට කියනෙ එකට තියන්නේ එතකොට ජයග්‍රහණයත් එක් සතුටක් ඇති වෙනමයි නමුත් හැබෑ ජයග්‍රහණය තිබදී සතුට නැතිවෙන ලෞකික ජයග්‍රහණවලදී එතකොට ලෝකෝත්තර ජයග්‍රහණ අපි බලන්නේ ලංඟාකරගණඩ නුවන තියෙන මිනිස්සු ජයග්‍රහණයක් එක් ලැබෙන් අව් සතුට නැති වෙන්නේනෑ තමයි මේ ජීවිතය අපි හිතන්්ඩුවන දේවල් ඉතිං ඒක හින්දා අපි මොකද කරන්නේ ජීවිතයේ කොහොම හරි කරලා ජයගණ්ඩ කොහොම හරි කරලා ජයගන්්ඩ අපේ පැත්තෙන් අපි ලොකු උත් සහයක් ගණ්ඩෝන හරි ලොක්කුම උත්සාහයක් ගණ්ඩෝන ඒකට තමයි අපි හැම වෙලාවකම හැම්ම වෙලාවකම උත්සාහ කරමින් ඉන්නේ ඉතින් මේ දේවල්ු ගැන අපි නැව ැ නැ නැත නැවත නැවත මොකද කරන්නඩ ඕනෑ ජීවිතයේ හදාගන්න වැඩපිළිවෙලකට අන්ඩෝඕනේ. අඇද නැව නවත ීවිතයේ හදාගන්න වැඩපිළිවෙලකට අන්ඩ ෝඕනේ ඉතින් ඒක හින්දා කොහොමත්ම කොහොමත්ම අප පැත්තෙන් වැරදීමක් සිද්ධ වෙන්නේ නැති විදිහටම අපේ හිත සකස්රගණ්ඩ ඕනේ. ඒකට හිත නිර්මාණය කරගන්නක තමයි කරගණ්ඩෝඕනෑ නිවැරදිම ආකාරයට වැඩ කරනු දිරදි මේවා කර්ඩ ගිහම අපිට ලබෙන. ලොකු ලාභයක් තියෙනවා ඒතමයි එවැනි කෙනෙකුට පහසුවෙන් ළඟාාවෙන්ඩ බැරි ඉලක්කකට ළඟා වෙච්ච. කෙනෙකුට පහසුවෙන් ළඟාාවෙන්ඩ බැරි ඉලක්කයකට ළඟා වෙච්ච මහා උත්ත මේ පහසුවෙන් කියන්නේ ලේසි පහසුවෙන් ළඟාාවෙන්ඩ අප්‍රමාන අනන්ත වෙහෙස දරන්ඩ ඕන මහා ඉලක්ක එකකට ළඟාවෙච්ච උත්තමේගේ පහස ලබන්ඩ පුලුවන්කම අපට තියෙනවා ඒ තමයි අපේ ශාස්තෘ්‍රරජයන් වහන්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මොකද එහි කිසිීම ගැටලුවක් නැතුව අපට ඒ පහස ලබන්ට පුළුවන් වෙන්නේ දේශනාවේ යමක් තියෙනවන ඒ දවල් කාරණ සහිතවම තියෙන හිදා. වැහිච්ච දේවල් මොකවක්වත් නෑ වැහිච්ච දේවල් මොකක්වත් නෑ හැම් වෙලේම තියන කාරණ සහිත හාරුණු සහිතත දේවල් තියෙන්නේ ඉති ඒක හින්දා අපිට හැම නිමේෂයක්ම ගත කරන හැම නිමේයක්ම ඉතාමත්ම නිවැරදිව ගත කරන්ඩ අපි කල්පනාව යොමු කරග්ඩ ඕනෑ හැ ඉතාමත්ම නිරදිව ගත කරන්නඩ අප කල්පනාව යොමු කර ගණ්ඩ ඕනේ මොකද ඉතාමත්ම හොඳ වටින දෙයක් හිදා ට අපි ආදස්සයට ග්ඩුවු හා බෝධසත රිතය ඒකට මහාබෝදධසත් චර්තයවිත රක් මේ බුදුරජාණන් වහන්සේගේ චරිතය බුදුරජාණන් වහන්සේගේ ජීවිතය එහෙම ආදස්සයට ගැනීමෙන් අපිට එවැනි මහා වීරයක් ගත්ත උත්තුමේගේ ශක්තිය ලබා ගන්න පුළුවන් මෙහෙම කරානං මෙහෙමයි කියලා මෙම ඒ මහා උත්තමයණන් වහන්සේට තමන්ගේ සම්බුද්ධත්වයට පෙරාතුව බෝධිත්වයන් වහන්සේ විදිහට. මේ මේ විදිහට කටයුතු කරන්න පුළුවන් න්නම් මට ඇයි බැරි මට ඇයි බැරි මේ පොඩි දේවල් ටිකක් කරන්න කියලා ඒ තනය වීරයෙන් කටයුතු කරපු උත්තමයාණන් වහන්සේ ඒ උන්වහන්සේගේශක්තිය, අපිට රිජුවම භාවිතා කරන්න පුළුවන්කම තියෙනවා. මේක තමයි අපේ පැත්තෙන් අපි සංවර්ධනය කරගත යුතු තත්ත්වය මේක තමයි අපේ පැත්තිෙන් අපි නිරවුල් කරගත යුතු තත්ත්වය. හරි ඒක නිසාවෙන්ම අපි කොහෝම හරි කොයි විදිහකින් හරි ජීවිතයේ ජයගන්න වැඩ පිළිවෙලට එඩෝන ජීවිතයේ ජයගණ්ඩ අපේ පැත්තෙන් බෝධිසත්ව චරිත බුදුරජාණන් වහන්සේගේ ජීවිත ගැන යම් යම් දේවල් දැනගෙන ඒ දේවල් අපේ හිතෙන් වේගෙන් නැගිලා එන විදිහයට අපේ හිත සකස් කරන්න ඕනෑ. එතට තමයි මේ දිනුල් අපි කතා කරගෙන එන අර හිතට විසඳුමක් තියෙන තැනට බාධාවෙන කම්මලිකං. දුජාණන් වහන්ේ හා බෝෂඇත්තන් වහන් සිතරි ගත්ත වීරය දකිනකට අප කම්මරිිකක් ඉදිරිලායනවා. හිළඟට ඒ අතහරිට ගත් උත්සාහයන් අපිට තේරෙනකොට අපේ කෙලෙස් ධර්ම අඩවෙලායන්ට ලොකු හේතුවක් වෙනවා. එවිදියට එක එක ආ අප කටයුතු කරන්නට එක ආකාරයෙන් අපි කටයුතු කරනකොට අපිට නොඒකුත් ආකාරයෙන් ේ ජීවිතය ජයග්‍රහණය කර ගන්ඩ අවශ්‍ය කරන වැඩ පිළවෙලක් උපාගණ්ඩ පුළුවන්කම ලැබෙනවා හරි ඉතින් එකක ආකාරෙන්මිහි කරනකොට එතකොට දැන් අපිට මේ වගේ බුදුරජාන් වහන්සේ ගැන අහනකොට ඔන්න බලන් දැම්මන් කරුණු කීපයක් කියෙන එතු ලොකු හැඟීමක් ඇතිනවානේ බුදුරජාණන් වහන්සේ කියලා නමුත් ඒක වැඩිවෙලාවක් තියෙන්නේෙ නෑ බුදු හාමුදුරුව ගැන හෝ අපිට ප්‍රසාධයක් ඇතිවෙන දේවල් ඇහුනහම දැනුනහම ඒවා ගොඩ වෙලාවක් වැඩිවෙලාවක් තියෙන්නේෙ නෑ. වැඩිවෙලාවක් තියෙන්න්නේ ඇත්ත ඇයි. අපේ හිත වෙනස් දේවල්ලෝට වෙන දේවල්ෝට යොමු වෙන කොට අර ඇතිවෙච්ච හැඟීම වැඩිවෙලාවක් තියෙන්න්නේෙ නෑ. ඒහින්ද මේ බුදු හාම්මුදුරුව ගැන ඇතිවෙන හැඟීම ප්‍රබල කරග්ඩ ඕනෑ. ශ්‍රද්ධාව ප්‍රබල කරග්ඩ ඕනෑ. හැගේීම ප්‍රබල කර ගණ්ඩ නං නැවත නැ නැවත නැවත බුදුරජාණන් වහන්සේ ගැන මිහි කරණ්ඩ ඕන. යමක් ගැ නැවත නැව නැවත නැවතමිහි කරනව නං ඒට කියනවා අනුස්සතිය කියලා. යමක් ගැන නැවත නැව නැවත නැවත මෙිහිකරනවා නං ඒකට කියනවා අනුස්සතිය කියලා. හරි අනුස්සතිය කියලා කියන්නේ නැවත නැවත මිනිහි කිරීමට එතකොට අපි යම් කිසි දෙයක් නැවත නැවත මෙනිහි කිරීමෙන් අපේ ජීවිත ඉතාමත්ම සාර්ථක කරගණඩ පුළුවන්කමක් තියෙනවා නං ඒක අපි කරන්ඩම ඕන. ලෞකික ජීවිතය ජයග්ඩට පවා ලෞකික ජීවිත යහපත් විදියට අර අන්ඩ නොයේකු දුස්සීලකං දුෂ්චරිත අප පැත්ෙන් අයින්වඩ ඕන. එහම දුස්සීලකං දුෂ්චරිත අප පැත්තෙන් අයින් වෙනකොට. අපට පුුවන්කම තියෙනවා එම දුස්සීලකන් දුෂ්චාරිත අපේ පැත්තතිෙන් අයිගෙනකොට අපිට පුලුවන්කම තියෙනවා ලොකු වැඩපිළිවෙලකට යන්ඩ ඒ තමයි හිතේ ඇති වෙන සැනසීමත් එක් හිතේ ඇතිවෙන සතුටත් එක්ක හිත ප්‍රබෝධමත් වෙනකොට වෙන දවගෙනවවෙ ලොක චිත්තක්තියකින් ලොකු වැඩපිවලකට න්ට පුලුවංකම තියෙනවා ෞකික වසයෙන් හපත් දෙවල් දියුණු කරගන්න විහාරස්ථාන හදන්න වැඩිට නිවාසදාන් මන් සහරය හෙම කල්පනගන මම්මොකරද මෙචර අස්ථාවය දී හම්ම කගන්න කියලා. අපි එතකොට අහනවා ඇයි ඔබතුමා පැවිදිෙන්ට අදහසිගින්වද. නැහැ ඒ වනාට මම කියලා හම්බ කරන් අවස්ථාවතියදදිත් නිකං ඉන්න ඉන්න. මේකට ප්‍රාමාාවත් කෙල මං ඒ වෙලාට එයායට කියන්නේ ඇයි මේ කාලේ නාස්තිි කර දැන් ඔබට පියාගෙන් හෝ. ම් පෙරවාසනාගුණයකින් හෝ බොෝ සම්පත් ලැබලා තිෙනන හැබ තමන් උත්සාහකරොත් ව බොෝදේවල් එකතු කරන්නඩ පුළුවන්කම තියෙනවා ඉතින් තාව බොහෝදේවල් එකතු කරගෙන නැති බරියායට බාදෙන්ට පුුවන්කම යෙනවා දුපත් අට සලකන්ඩ වැඩිහිට අසරන ච්ායට සලකඩ ඩිහිට නිවාසයක් දන්ඩ පන්සලක් හදන්ඩ අසරන වෙච්චයට දවකරන්ඩ කොච්චර ජෙවල් ජීතය කරන්න පුුවන්ද. එහෙම කිව්හම සහරය ඇත්තන හමුන්ුව වැරට ගර ොදේ. පේචතාවවෙකල ගිහි විත නි ඉන්න නි එහම නැත්තන් ඊට වැඩිය වටින් ඔය ම කියපු අයිස්තුෝට වැඩිය වටිනවා භාවනාපැත්තවර්ධනය කරගෙන තමන්ගේ විමුක්තිය යොදා ගන්නවන එක කරන්නෙත් නෑන ඒක කරන්න නැතුව නිකං ඉන්නවනං ඒ ඒක අපරාධයක්. ඉති ඒක හින්දා එහෙම නැතු අපි නිවැරදිීම විදිට ජීතය ගෙවන්ඩෝනේ මේකට අපට බදු හාමුදුරුවන්ගේ ලබාගත හැකි ශක්තිය බාගන්නඩ අප බුදුජාණ වහන්ේ ගන ම්යම්කාරණ කහිපයක් දැනගණඩ ඒවා හැබැයි දැනට දන්න කාරණාටික හරියටමනිහි කිරීමෙන් බොහෝවිට අපිට ලොකු ශක්තියක් ලබාගන්නඩ පුලුවන්කම තියෙනවා. දීපංකර බුදුාණන් වහන්සේගේ කාලයේදී තමයි නියොතයවරන ලබාගන්න. අනිවායම බදධත්වයට පත්වවා කියලා ඊට පස්සේ ඒ සේත අපපස ඇවිද නනිෝතවන ලබාගතර පස්සේ බුදුරජාණන් වහන්සේ මහාබෝෂත්වයන් වහන්සේ විදිහට මොකද කරන්නේ. බුද්ධ අංකුරමනුවද බුද්ධත්වයට පත්වීම සඳහා අවශ්‍ය කරන වැඩපිළියල මොකක්ද කියලා හොයෙනවා. ඒ හයෙනකොට තමයි හම්බෙන්නේ දානං සීලංච නෙක්කම්මම් ප්‍රඥාව වීරයයේන පංචමන්තතිීශච්ච මදිි්ා නම් එත්තු පෙක්යි මේ දස්ස මේ පාරමිතාවන් සම්පූර්ණ කරගඩ ඕන බව. එතකොට එදායිදං සම්මා සබුද්ධත්වයට පත්වෙන ොහොත දක්වා මේ පාරි පරමත්ත පාරමිතාවන් විදිහයට සම්පූර්ණ කරගන්ඩ අප්‍රමාණ වෙහසක් තරන පරමත්ත පාරමිතාවන් කියලා කියන්නේ ධන පාරමිතාව ජීවිත දානයෙන් කෙළවර වෙන ආකාරයට සිද්ධ රීම සීල පාරමිතාව ජීවිත පරිත්‍යයාගෙන් සීලේ ආරක්ෂා කරන තක්වා වර්ධනය කිරීම නෙක්කම්ම පාරමිතාව ජීවිත පරිත්‍යයාගෙන් අතහැරීම පුරුදු කරන විදිහට ජීවිත අතහැරීම ජීවිතය ගියත් ජීවිතය පිළිබඳ අවබෝධ කරගන්න එක නැතිවෙන්නේ නැතිවිදිහට ප්‍රඥා පාරමිතාව සම්පපුණට කර ගැනීම ජීවිතය නැසෙන වෙලාවේදී පවා අකුසලයට ඉඩ නොදී කුසලය වර්ධනය කරගන්නට කටයුතු කිරීම ඕන ෑම තත්ත්වයක් කරතය ජීවිතය නැති කරන වෙලාවෙදි පවා ඉවසීමේ ශක්තිය වර්ධනය කර ගැනීම ඒ ඉවසීම අඩුවෙන් නැතිවෙෙන්ඩ වර්ධනය කර ගැනීම ජීවිතය ඔලුවේ එහෙන ගෙඩි අප පිපුරුවක්වත් බොරුවක් නම් කියන්නේ නැති විදිහට හිත සකස් කර ගැනීම ඊළඟට ගත්ත අධිස්ථානයේ ජීවිත පරිත්‍යයාගයක් හමුවේ වත් කැඩෙන්නේ නැතිවෙන තත්ත්වට මානසිකත්වය ශක්තිමත් කර ගැනීම ජීවිතය ගියත් වෙන අයෙකුට කරදරයක් වෙන් නැති විදිට මෛත්‍රයෙන් යුත්තව කටයුතු කරන්නට මානසික ශක්තියක් මෛත්‍රයේ ඒ තරම් ප්‍රබල කර ගැනීම සහ ජීවිත අවධානම හමුුවේ පවා ජීවිතය නැතිකර ගණමින් පවා ජීවිතය නැතිවෙනම හොතේ දී පවා ලොදහමම්පාන වී ඉන්නට තරම් මානසිකේ ශක්තියක් ඇතිකර ගැනීම පරමත්ත පාරමිතා විෂය එතකොට ඒ පාරමිතා සම්පූර්ණ කරන්න හිත පුහුණු කරන්න එක පාටම දැම්මංවකිවදහය ජීවිතය නැති වනත් මෙහෙමයි කියලා කොහොමද කරන්නේ කෙනෙක් වීරයෙන් කටයුතු කරන්න මේ විනාරිධහය භාවනා කොර ගණඩ බැරු විධහයක් අත්කුල් එක තැනගතියාගෙන් එකරියාව්වෙන් ඉඩ බැරුව ජීවිත පරිත්‍යයාගෙන් කටයුතු කරන්නේ කොහොමද කියලා අපිම හිතල බලන්ඩ ඕන ඒක මයි අවශ්‍යතාව ඒ තමයි අපි ගත යුතු තත්ත්ය ඇතිකර ගත යුතු මානසික තත්ත්ව ඒ ඉති ඒහෙම දෙයක් අපි කල්පනා කරන්න ඕන මට මගේ දුරලකම බුදුරජාණන් වහන්සේ හමුවේ මං කොච්චර පුංචිද කියලා. බෝධි සත්ව චරිතය හමුව මං කොචර පුංචිමිනිහෙද කියලා තමන්ට තේරෙන්ඩ ඕනේ. බෝධිසත්ව යන් වහන්සේගේ ජීවිතයක්ත් එක්ක සංසන්ධනය කරනකොට. මං කොයි තරං පුංචි මිනිහෙක්ද කියලා තමන්ට දැනෙන්ඩ ඕනෙ. අන්න ඒ දැනෙන විදිහට අපි අපේ ජීවිත සකස් කරගට ඕනෑ. ඒක තමයි පලවෙනි දේ තකොටි තියෙනව හාටික් ලොකුකමක් එහෙම තිෙනන ඒ බොහෝ පල්ල හටවැටනම්. එ මේක මෙහෙම දැනෙන්ඩ නම් එතකොට මේක මෙම දැනෙන්ඩ නම් අප බුදුරජාණන් වහන්සේ ගැන නැව නවත නැවත 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 නවත මේ දන්න කරුණු මෙෙහි කරන්න ඕනෙ.ඇ බලු බුදුධත්වයන් වහන්ේ ගැ ප හිතැන් තින රණ කීපයක් කැටියෙන් ඒකට අපිට අවශ්‍ය කරන ජාතක කතා පොත් වහන්සේ නැත්තන් ජාත කතාවල තියෙන අතීත භවයන් වල නොයේකුත් තියෙන කාරණාවන් ටිකටි ි අපි අවබෝධ කරගන්නඩු වන පෙළ ගස්ස ගණඩ ඕන හරි ොුවද මේ තියන කාරණාවන් කියල බලන්ඩ මේ තියෙන කාරණාවන් අතර ප්‍රබලෝම තියෙන කාරණාවක් තමයි මේ තියෙන කාරණාවන් අතර ප්‍රබලෝම තියන කාරණාවක් තමයි ජීවිතේ ඉතාමත්ම ඉහල මානසිකත්වයක් ඇති කර ගණඩ. හරිද ඉතා එහල මානසිකත්වයක් ඇතිකර ගණඩ මේ ගුණයන් ගැන මෙහි කරන එක ඒ.EEE තැන්වලදී දානෙදුන්න හැටි සිල්රැක්ක හැට, එතකොට හැමදේ ම අත හැරිය හැටි අප දන්න මකාදයව රජුර දිහට ඉන්නකොට සුදු කෙස්ගහක් දැක්ක දවසේය මොකොද කරන්නේ රජක මත හැල්ලා තමන්ගේ පුතනුවන්ට රජකම භාරදීලා ජීවිතය අවබෝධ කරගණ්ඩ නික් මිලා යනෝ නරකෙසක් දැක්ක ගමක් එතකොට අද තත්ත්ය බලන්ඩ අද මිනිස්සු රජවෙන්ට උත්සාහරන්නේ නරකෙසවට පස්සේ හරිස ඉතින් මේ ඒ වගේ අතහැරීම කියනෙවා ඒතරන්නේ වෙස්සන්තර රජ්ජුරුව වෙලා ඉන්න වෙලාවේ ඒ තමන්ගේ දරුවන් පවා කෙරෙහි අනුකම්පාවෙන් කරුණාවෙන් ඒ දරුවන්ගේ ද අතහරීම සිද් කරන අනුකම්පාවයෙන් කරුණාවෙන් යන්න පිනන්නේ එක ගැටීමකින් නෙවෙේ මේ ඇතිකරගන්න මානසික ශක්තිය ඇතිකරගන්න මානසික ශක්තිය කොයි තරන්නම් ප්‍රබල වෙනවාද කන ලෝකයා හමුවේ ලෝකයා වෙනුවෙන් එදා රාහුලොකුමාරයාව අතහැරල දාලා යන්ඩ පුලුවන්කම ලැබෙන්නේ මානසික ශක්තියක් ඇතිවෙන්න අර කලින් ඇතිකරගත්ත පුහුණුවේ ප්‍රතිඵලයක් විදි රපතිදයන්න සංසාරක ජීවිතය අපි මොනහර දෙයක් කරන්න උනම් ඊළංඟ ජවිතයකට එක බලපාන බව. එහෙනම් එහෙම තමයි ඒක සිද්ධ වුණේ කට ඒගේ අපි නොෙකුත් තැන්වලදි වඳුරු කුලයකිප දිලා යින්න ඒලාවක අ රජතුමාට අහුුවෙනකොට ඒ ගහේ ඉන්න ඔ තමන්ගි මුළු කණ්ඩායම ඉතිං තාපයෙන් මෙහැ පැත්තට පැනග්ඩ දුර මදි වෙනකොට ලනුපටක් හොයාගෙන එන්ඩ ගයා වැලක් කඩාගෙනට ගහ වැල අරගෙනව දි ැගෙන කියලා නමුත් හැබ තංගි ඉන්නටේ ඒ ඔතා ගණ්ඩ ඕන දිග මැනගණ්ඩ ැවෙන කොට අන්තිමට බාහු දෙකෙන් අල්ලගෙන ලනුව එක පැත්තක් අනිත් බාහු දෙකෙන් ඉන්නවා මේ ලනුවදිගේ ඇවිල්ලා මහා බෝද්ධ ඇත්තරනාසගේ ඇඟට පැනලා අනි පැත්තරේ අණ්ඩෝන. මේ විදියට මුළු කණ්ඩායමම බෙරගන්නකොට අත් ඉරෙනවා ඉරිලා පපුුව පැලිලා අන්තිමට වැටෙනවා අන්තිම කෙන ඇතනින් පයිනකොට ඉතින් එහෙම තමගේ කණ්ඩායම වෙනුවෙන් අනිත් අගේ හපත වෙනුවෙන් ජීවිත පරිත්‍යයගෙන් කටයුතු කරන හැටි එක තැනකදී තේත්ෙමයි වලකට වැටලා ඉන්න මනස්සයෙක් බේරගත්ත හම බේරග ඒ මනුසයාව කැලෙ ඒ මනුස්සයා කොච්චර නුගුණද කියනවා නම්. මේ වදුරව අල්ලගෙන කණ්ඩ හදන වෙලාවේ මොකද කරන්නේ ලේ පෙරාගෙන කැලෙන් එලියටෙන්ට මඟ පෙන්වන හැටි. තුට අපි කොච්ච වසීමක් ප්‍රගුණ කරන්න ලන් මම කෙටියෙන් කීපයක් මතක් කරන්නේ මේවා ගැන මෙනෙහි කරලා. කොයි තරන්නම් කරුණාවකින් මෛත්‍රියකින් ද මේ කටයුතු සම්පාදනය කරගන්නේ කියලා බලන්ඩ ඕනේ. ඒක සඳහන් කරලා තියෙන්නෙම කරුණු උපාය උපාය කවුසල්ලයෙන් යුත්තව කියලා ඒක සඳහන් වෙන්නම කරුණුඋපාය කෝසල්ල පරික් ගහිතු. කරුණාවෙන් යුක්ත උපාය කවුසල්ලයෙන් යුක්තව ටයුතු කරා කියල හා ෝෂත්වයන් වහන්සේ කරුණාවෙන්සාහ උපාය කුශල්ලෙන් යුක්තව එකන්නේ තැනට සුදුසු නුවනින් යුක්තව කටයුතු කරපු බව එතකොට අපිට ඉතාම හොඳින් තේරෙන්ඩෝනෑ ජීවිතයක් ජයගන්නට හැමවලේ අප ජීවිතය ජයගන්ඩ අපි හැම මොහෝතකම නොයෙකුත්තාකාරයේ උත්සාහයන් නොයෙකුත්තාකාරයේ වැඩපිළිවෙවල් සකස් කරග්ඩ ඕනේ ඉතින් ඒක තමයි අපි හදාගත යුතු තත්ත්වය මෙමිනිහි කර බොෝ දේවල් තියන බොහෝද දෙවල් තියන තැන්ඩ සුදුසුවනින් කටයුතු කරපු ආකාරයන් මේ හැම එකක්ම අනිත් පල්ෙ හාට වැටිනකොට කාන්තාරය යනකොට තමන්ගේ ආහාර වතුරක්කොම ඉවර වෙන කොට එක තැනක ගහක් දැකලා මේ ගහ තියෙන තැන වතු තියනෙන කටල ප මන්තිකට ගලක්වන ඔක්කො මිනිසු නිදා කරන හ ලොකට කිවවා දන්ව අන්තිමට කු ගලක් කහුනේ තන කොහෙද වතුරු තිෙන්නේ මෙහෙම තියෙන්ට පුළුවන්ද. ඉතින් මේ මේ සාමාන්‍ය ජීවිතයට අදාළ වෙන දේවල්. අපි නිවැරදිියම මෙතන මෙහෙම තියන් ඩෝන කියලා දැනගෙන නැත්තන් කාරණ සහිතවයමක් දැනගත්තට පස්සෙ කවරු නිදා කරත්. නිවරදදේ කරට ශක්තිය තියෙන් නේ අන්තිම මොකරන කිවබදෙකුට කියම ගලබිදදින්ට බයිනතු ලිදට කියකල පරික් කල බල. ඉතින් අන්තිමට මොකදවෙන්න මෙතන තිබිල වතුර මතු වෙනවා. . තින් ඒගේ අන්තිම ජයග්‍රහණය දක්වා කවුරු කොහම කිවත් නිවැරදි දේ ක්‍රියාත්ම කරන්න මහා බෝෂත්වන් වහසේ ක්‍රියාත්ම කරපු ආකාරයන් ඒ සක්කෝගුණයන් ඒ රිජුගුණයන් මෙවා ඔක්හෝම දැනෙන්ඩ අපි ඒ බෝධත්ව ගුණ මෙිහි කරන්න ඕනේ එතකොට අපි දන්නම නැතුව අපිට ලොකූ හයයක් ඇති වෙන ම ෝෂත්වයන් වහන්සේ විදිහට සිද්ධකරපු දේවල් තිය උපරිම තැනක් තියෙන අපි මිනෙහි කරඩ බොෝොම හිත සංවේගයට පත් වෙන ඉති ජාත කතතාව බොහෝම ඇති න පන්සිය පනස් පස් ජාතක පොත තියෙද්දි අපි මේ එකක් දෙකක්වත් මංකිවෙන මංකිව කරන්නඩ ඕන වැඩේ විතරයි තමන් දන්නේවා මතක් කරගණ්ඩ අපි පසුව ජාත කතාවලින් ධර්මදේශනා කීපයක්ම සිද්ධ කරන්න එතකොට ඒක ග්ඩ තින ආදර්ශය කත්ඒ කතාවේ සංවේදී තැන්තියෙනවා කතාවේ උළුප්පල ගණඩඕන තැන් තිෙනවා. ඒ කියලකැන්න අපිට ආදර්සයක් ගණ්ඩ පුළුවන් තැන්. එතුට අන්න ඒ ආදර්ශයක් ගණ්ඩ පුළුවන් තැන් තමයි අපි කොයි විදිහකින් හරි මතුකර ගණ්ඩෝන හිතට දැනෙන්නේ සංවේදී තැන්. අන්නේ සංවේදී තැන් මතුකරගත්තහම අපිට පුළුවන්කම තියෙනවා ඒ සංවේදි ැන් මතුකරගත් හම අපි පුලුවන්කම තියෙනවා. ඒවා ආදස්සයට ගණ්ඩ, ඉතින් එහෙම කරගත්තේ නැත්තං වැඩක් නෑ. හරි ඒකට තමයි ජාත කතා තියෙන්නේ ඒකට තමයි බුදුරජාණන් වහන්සේ අතීතය අතීත භවයන් වොල බෝධිසත්වයන් වහන්සේ ජීවත්වය චාකාරයට ගැන සදඳහකල තියෙන වගෙන මේ නිහිකර් ඕන බොහෝස ඒගේ අවසාන භවදී සිද්ධ වෙච්චදව. අතර තියෙන වටිනම දේ තමයි මේ දුෂකරක් ක්‍රියාව හරිද එතකොට මම කොහොමත්ම සම්බා සම්බුද්ධත්වයට පත්වෙලා කටයුතු කරන්න ඕන කියලා හිතාගෙන පටන්ගත්ත බෝධිසත්ව චරිතය. අවසාන බවයේදී එක තැනක ඉඳගෙන ආහාරයන් අයින් කරලා ටිකටික ටිකටික අඩු කරලා අන්තිමට ළඟට වැටෙන දේවිතරක් අනුභබව කරමින් කටයුතු කරා මේ බඩපොත්ත පිටකොන්දට ඇලෙනකං. ුව ලබු කට්ටක් වගේ හැකිලෙනකං අත්තල මේ රෝබ අංගලින් අල්නොටේව ගැලවිලා අයින් වෙනකං ඒ වගේ බොහෝ වසයෙන් පීඩාකාරී තත්ත්වයන් හමුවේ ඒවා දරාගෙන අති මහත් වූ දුකක් විදිමින් එක තැනක බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මගේ බොදුසත් අවදයේදී මගේ ළඟ තිබුණ නෙක්කම්ම කියන අතැහැරීමේ හැඟීම කොච්චරද කියවන සහර වෙලාටම කලන්ති දාලා වැටුුණ හැබැයි මම නවෙවීම මේ එක අත හැරිය කියලා. මේ හැඟීම නැතිකර ගත්තේ නෑ කියලා. එතකොට එහෙම ඒ විදිහට අපිට පුළුවන්කම තියනවා ඔය විදිහටම අපේ ජීවිත ඉතාම ඉහල තැනකට ගණ්ඩ මේ මෙනෙහිකිරීම මොකද ඒ හැඟීම අයිගුන් නෑ කියලා ඒ මොකද එක තැනදී සඳංකල තින හුස්ම ධිෂ්ානය හුස්මනැත්ව කියලා හුමනවත්වනකොට හුලන් පිටවුනා කියලා කංවලි ඒ ඇතිවෙච්ච වේදනාව කිසිම සත්වයකුට ලෝකය ඉන්න කිසිම දෙවිජෙකුට බ්‍රහමණයෙකුට මිනිහෙකුට බමුණෙකුට කිසිම කෙනෙකුට මේක විඳින්ට බෑ කියලා ඒ දුස්කර අත්ි මහත් වූ දුස්කර ක්‍රියාවක් කළා නමුත් ඒක නෙවේ මාර්ගය කියලා පසුව තේරුම් ගත්තා නමුත් එහෙම දුක්වින් දේ අපි වෙනුවෙන් ක කියලාිට තේරෙන් ව. එහෙම ලොකූ වීර්යක්. ලොකු ශක්තියක් මේ පැයක් දෙකක් එකතැන ඉඩබෑ වසර හයක්. වසර හයක් එක තැනක සිද්ධ කරන මේ දුස්කරක්‍රියාව කොයි තරන් නම් ප්‍රබලද. ඉතින් ඒ අනුව අපේ හිතට මේ පොඩි දේවල් වලදි සැලෙන හිතට මේ බෝධිසත්ව චරිතය මහා ආනුභාවයක්. පොඩි දේල් වලට සැලෙන හිතේ තියෙන, සැලන ස්ොභාවය නැති කරග්ඩ මේ බෝධිත්ව ජවිතය මහා අනුභාවයා ති මහා ශක්තියක් අත්ති මහත් වූ ශක්තියා ඒ ශක්ති අපි භාවිතා කර ගණඩ ඕනෙ ඒ ශක්තිය අපි පාවිච්චි කර ගණ්ඩ ඕනෙ එහෙම මෙිනිහිකර කර මෙිනිහිකර කර මෙිනිහිකර ඒ ත්වය ගැන විශේසයෙන් දුස්කර ක්‍රියාව ගැන මන්දන්න බොෝ ස්වාමන් වවහන්සේලා වැඩඉන්නවා උන්වහන්සේලාගේ කුටියේ බුදුරුවකට වැඩිය යෝජන ගණ්ඩ භාවිතා කරන්න බෝධිසත්ව රූපය මේ දුස්කර ක්‍රියා රූපය හරි මේක දකි නොකොට ඇතිවෙන සංවේගය තමන්ගේ කෙලෙස්තර්මයන් බොහෝ වසේෙන් නැතිකරන්න හේතුවෙන බව උන්වහන්සේලාගේ අදහස මකොද වීරය වැෙනවා කියලා අපිට මේක දැක්කහම හරි සංවේගයක් උපදිනවා මේ දුස්කර ක්‍රියාව සිතුුවම් කරලා තියෙන ආකාරය ඇති දැක්කහම හරිම විශාල සංවේගයක් උපදිනවා කියලා ඔන්න ඕකතමයි අපි බලාපොරොත්තු වෙන තත්වය මේකත් එක්ක අපි බලමු ඊළඟට සම්මා සම්බුද්ධත්වයට පත්වෙච්ච සම්ම සම්බුදුරජාණන් වහන්සේ බෝදුධෂත්වයන් වහන්සේට වැඩගේ බුදුධත්වයන් වහන්සේ විදිට වැඩ ඉඳලා ඊට පස්ස ගෙව්පු චරිතය ගැනත් අපි බුදුගුණවලට අදාලව මිනි හිකිරීමක් කරන්න න බුදුගුණ ගැන අදහසක් ඇති වෙන විදිහයට අපි නිකම් බුදුගුණ භාවනාව කියලා න තිපි සෝභගවා රහන් සම්මා සම්බුද්ධූ වි්‍යාචාණ සම්පන්න්න ව සුගතෝ ලෝක විදුූ මේ විදිහට මේක සජජායනා කිරීම එලාභයක් තියෙනවා තමයි. ඒක දෙවියන්ටත් ප්‍රිය වෙන ඒ සත්ජායනා කිරීම මුත් තමන්ට ලොකුලාබයක් කියන්නටම් මේ ගැන හැඟීම්තියෙන්ට ඕනෑ ොකක්ද බුද්දුුව කියන ගුණය මොකක්ද වි්‍යාචාණ කියන ගුණේ මොකක්ද පරිසදම්ම සාර්ථී කියෙන ගුණේ වගේ ඒක ගුණයන් අරගෙන ඒවා මොනවා ද කියලා එවැ තේරුමත් එක්ක ඒට සම්බන්ධ බුදුරජාණන් වහන්සේගේ චරිතයේ බුද්ධ චරිතය තුළ නොයෙකුත් අවස්ථාවල ඒවට සම්බන්ධ සිද්ධි මෙනෙහි කරමින් අපිට පුළුවන් ඒ ගැන විශල හැඟීමක් ජනිත කර ග්ඩ ඒ සිද්ධි මෙනිෙහි කරමින් අපිට පුළුවන් අති විශාල හැඟීමක් ජනත කරගණ්ඩ ඒ දේවල් පිළිබඳව ඉතින් මේ ඒක තමයි අපි බලාපොරොත්තු වෙන දේ බලාපොරොත්තු වෙන තත්ත්වය මොකද හැම පැත්තකම් සාධාරණ වඩනං අපි මේ වගේ මෙිනිෙහි කිරීමක් කරන්න ඕනේ මෙහෙම කියන්න දැන් බුදුරජාණන් වහන්සේගේ මොකද නැත්තම් වෙන්න අපි වචන විතරක් කිය කිය ඉන්න එක හැම පැත්තකම් අපි සාධරණයක් ෂට කරගණඩනම් බුදුගන්න පිළිබඳව අනුමාන කියන්නේ මාත්‍රියය දැනීම හරි අපිට සාපේක්ෂෝ තියනවට කව දක්වත් බුදුගුණයක් අපේ හිතට දැනෙන්නේ නෑපින් අන්නේ පරිපුර්ණ වසය සැරියුත් මහරහතන් වහන්සේටත් නෑ. හරිද සැරියුත්මහරහතන් වහසේටත්න සැරුත්මහරහතන් වහන්සේ බුදුජාණන් වහන්සේ ගැ ැනගන්නේ උපමාවලින් යම්කිසි අනුමානඥානයකින් කියලා සාරිපුත් උදානයේදී සඳහන් කරලා තියෙනවා. සැරියුත් මහරහතන් වහන්සේගේ, අභීත ප්‍රකාශයක් තියන බුදුජාණන් වහසේග උදම් අනපු ඒද සඳහන් කළ තියෙනවා බදුජාන් වහන්ේ විමසෙනවා මගේ හිත දැනගෙද කියන්න කියලා එතකොට සැරියුත් හාමුදුරුව උදාහරයකින් කියන මෙ මෙහෙම උදාහරයක් මේ ලොකු තාප්පෙකින් වටවෙලා තියන තැනක පුංචි ලොකු තාප්කින් වටලා තියෙන මුොරකායෙක්න්න ලොකු ඉඩමත් තිෙනවා ංචි මියකටුවත් න්න බැරිවෙන්ඩ නත අපේ පුංචි මීකටුවත් යන්නඩ පුුවන් සිදුරක්නෑ එහෙම තත්වකින් ආරක්ෂා කරන ඉඩමකට අර තාපපය වටේ පරික්ෂ කරලා ගිහිල්ලා ගේටු මුර කරන කෙන බලන්නත් පුංිමියකුටත් යන් දත් නවදකර දනගන්න ප්‍ර්‍යයක්ක් වසේ මියකුත් යන්න නයි ක් කියලා. එහෙනං ඉතින් කොටියෙකුට බල්කුට වගේ ලොකු සතෙකුට කොහොමත්ම යන්ට බෑ කෙන ප්‍ර්‍යවක්ෂ වසයෙන් දැනගන්නවා වගේ. බුදුරජාණන් වහන්සේගේ. ගුණයන් පිළිබඳව මට අනුමානඥානයක් තියෙනවාය කියලා සැරුත් මහරහතන් වහන්සේ මහා ප්‍රකාශයක් සිද්ධ කරනවා. ඉතින් අන්නේ වගේ අපිට පුළුවන් හැටියකට අපිට මේ ගුණ දැනෙන්ට නං බුද්ධරජාන් වහන්සේගේ චරිතය පිළිබඳව නොයෙකු සිද්ධි කීපයක් හරි අරගෙන මෙෙහි කරඩ ඕනි. එතකොට අපිට නිකං අර සංඥාවක් හැදෙනවා බුදුරජාණන් වහන්සේ ගැන විශාල හැඟීමක් සහිත, මට නිබාධවම බුදුරජාන් වහන්සේ මතක් වෙන ආකාරයට නිබාධවම බුදුරජාණන් වහන්සේ මතක් වෙන ආකාරයට කටයුතු කරන්න පුරුවන් ස්වභාවයක් තමන්ගේ ජීවිතයට එකතු වෙනවා. හිතේ එවැනි දේවල් මතු වෙන ස්වරූපයක් තියෙනවා. දැම් බලන්ඩ මං එහෙම කියන්න. කිමුුල්ලත්නුවරට වැඩිය වෙලාව ගණ්ඩ මේ වෙලාවේ බලන්ඩ... ෝකයාට කොචර පනිවිියා ද දෙන්නෙලා සුද්ෝදන් රජුරු කීපවතාව පනිවිඩිය වල ල අමාරුවෙන් ගැෙන ගනි රජබෝජන සකස් කරලා තියදනීම සේ. පාත්‍රාවත් අරගෙන මිරි වැඩි සගලක්වත් නැතුව ගෙන්ගෙට ගෙන්ගෙට යන ආකාරය. ගේයින්ගෙ දෙෙටට ගන්ගෙ දෙෙට්ට වැඩම කරනවා සමනක් ගන බුදුරැස් විහිදවාගෙන මහා භික්‍ෂූන් වහන්සේලා පිරිසක් පිරිවරාගෙන ත්දගවලටයකොට ුද්දත රජු රන්ච තට විල්ල බුදුරජාණන් වහන්සේට සඳහන් කරනවා මේ සාක්‍ය වන්සේ මිනිසුන් කවදක්ත් හිඟා කෑව නෑ කියලා. වලන්ට විප්ලවය සිද්ධ වෙන හැටි මහරජ ඔබ සාක්‍ය වන්සේ මම සාක්‍ය වන්සේනේ ම බුද්ධ වන්සේ කියලා. හරි එතකොට මේ වගේ මේ තමයි මේ මනුස්්‍යයා තුළ සම්පූර්ණයම් ඒ විප්ලවීය නැත්තං සම්පූර්ණ විප්ලවයක් චින්තන විප්ලවයක් ඇති කරපු ආකාරය හරි ඒව ආදස්සයෙන් සිද්ධ කළේ. ඉතින් ඒක කියද්දි අපිට ඒ සිද්ධිය මතුවෙලා නිකන් චිත්‍රයක් වගේ පේණ්ඩෝනේ. ඒවගේම තමයි එදා එසි පතනේ මිගදායට වැඩම කරනකොට පළවෙනි ධර්ම දේශනාව සඳහා එතනින් සිද්ධ වෙච්චා ආකාරය හරිත් එතකොට මේ පස් වග මහනුන් මේ දේශනාව සිද්ධ කරනර දස ශස්ත්‍රී ලෝකධාත්ව කම්පනය වෙච්ච හැටි. දසසාාස්ත්‍රී සසහාාස්ත්‍රී ලෝකධාතුවමකම්පන වෙච්ච හැටි එතකොට කකොන් ඩජ බ්‍රාහ්මණය සෝවාන් වෙනවා ඒ විත රක්ණෙවෙයි. බුදුරජාණන් වහන්සේ වැඩම කරක් මේ බ්‍රහ්මණය ගණනගන්න තුන්ට උත්සාහරව එක හරිියන්න ඇති හැටිය ළඟට මෙතැන තිබා ආසිරිය ලෝකයට පළවෙනි වතාවට බුද්ධ වචනයක්. අවවාධාත්මක බුද්ධ වචනයක් ලැබෙන්නේ දම්සක් පතුම් සූත්‍ර දේශනාවත් එක්ක. ඉතින් ඒක තුළ තමයි චතුවාර සත්‍යධර්ම ආර්ෂ්ටයක මාර්ගයඒවගේම අතහැර යුතු අන්තවලින් පටන්ගන්න පළවෙනි බුද්ධ වචනය හෙමයි. දේ මේ භික්කවේන්පබ් ජිතේනන සේවි තත්්බා යෝජයන් කාමයසු කාමත් ස කල්ලිකානියෝගෝ මේ විදිහයට කාමසු කලිකානයෝගයත් අත කල මතා නියෝගත් අතහරින්නට මඟ පෙන්විමටම බද් දේශනා ආරම්භවෙන්නේ ආර්යෂටයක මාර්ග මැදම් පිත චතුරාර සත්‍යය මේ සියල්ලක්ම එක ඉතිං ඒවා ලෝකෙට පලවෙනිීම් දේශනා කරපු වෙලාව ලෝකයේ කොයි වගේ අසිරියක් තියෙන්ට ඇදද කියන එක ගැන තමන්ට දැනෙන් ඩඕන මතක් වෙන්න ඕුණි නඟට අංගුලි මාල දමනය රි එහෙම මතකති යෙන දේවල් දැන් අපි පුරිස් දම්ම සාර්තිය කෙන ගුණට ලොක හැගිමක්ඇතිෙන අංගුලිමා දමනල ෝක ඒ දම්ඹදියව තලෙ කිසි කෙනෙකුට රජරුවට මෙල්ල කරන්න බැර හිටේ දාමරකාව තමන්ගේ මවපස්සයෙන් පන්නගෙන යනකොට බුදුරජාණන් වහන්සේ ඒ ඉදිරියට වැඩම කරලා වේගෙන් යන විදිහට මේ තැනැත්තා බුදුරජාණන් වහන්සේගේ පසු පස පන්නගෙනවා බුදුරජාන් වහන්සේ වේගෙන් ඇවිදින සුරූපයක් තමයි එතන තියෙනෙ නමුත් ඉට පස්සි මේ අනුස්සයක් හෑ ගහන අද නවතින්ට නවතින් නවතිඩ කියලා. බලන්ඩ නුවතියෙන වැඩ පිළිවෙලක තියෙන වටිනාකම කියලා කියන්නේ. මම නැවතිලා ඉන්නේ ඔබ නවතින්ඩ කියනකොට මේ නුව නැති පුද්ගලයාට තේරෙනවා මේ කතා කරන්න මේ බෞතික ලෝකය ගැන නෙවයි මේ කතා කරන්න වෙනත් මේ හිතක නැවතීමක් පිළිබඳව කියලා ඒ. ඒ තමයි මෙල්ල කරගන්නේ බුදුරජාණන් වන්සේ ඉදිරියේ වැඳ වැටිලා තමන්ගේ වැරදි ඔක්කෝම අයිංකරගන්න හැටි ඊළඟට ඒ විපාක දෙන්නැතුෙන්ටම සකස් කරගන්න විදිහ ඉළඟට ආලවක දමනය ඇතුම පළමුුවත් බුදුරජාණන් වන්සේ කීකරවෙනවා දෙවනුවත් කියන දෙයනව තුන් වෙනුවත් කියන දෙයන ඉටවස්සේ ඒ විදිහට එට මෙහට වලා වෙහෙසට පත් කරන්න උත්සහ කරවා ආලෝක යක්ෂේ අ නමුත් හැබැීමේ බුදුරජාණන් වහන්සේ එතනින් හැට ආයමාව හොල්ලන්ට බෑ කියලා ද. මේ හැම තැනකදිම ඉතාම උපක්කම සීලීව බුදුරජාණන් වහන්සේ පුරුෂයෙන් දමනය කරන්න උදේ ්‍රහ්ණයක් අසි බාරා්ධජ බ්‍රහ්ණයක් එ ජටිලයන්ඒ වගේ අන්‍ය තීර්ථකයන්න්න ඒකු තවස්ථාවල ඒ සිද්ධර එතකොට සුනීත සෝපාක, ආදවසේ මේ සිද්ධි අරගෙන ඒ සිද්ධි අරගෙන තමන් දන්න සිද්ධි අරගෙන ඒ සිද්ධ මෙනෙහි කරන්න පටන් ගණ්ඩ ඕනේ කොහොමද මෙෙනෙහි කරට පටන් ගන්නේ ටිිටි තමන්ගේ පැත්තෙන් බුදුරජාණන් වහන්සේ ගැන ලොකු හැඟීමක් ඇතිවෙන විදිහට බුදුගුණුවලට අදාළව ලොකු හැඟීමක් ඇතිවෙන විදිට මෙිෙහි කරන මෙිනිහි කරනකොට අපිට බුදුරජාණන් වහන්සේ මතක්කෙන වාර්ගාන දෛනික වැඩි වෙන. ඒ විදිට ඒ විදිහට කරගෙන යනකොට අපිට පුළුවන් ඕන්නන් එක බුදුගුණයක් ප්‍රබලව වැදෙන විදිට අපේ චිත්ත සන්තානයට එකතු කර ගන්නඩ අපි ගම අරහන් බුදුගුණනයක්ත් අරහම් බුදුගුණ යන එක තේරමක් ම සියලු කෙසුන්ගෙන් දුර වූ සේක කලෙ අපිට හොඳට හිට දැනෙක් කොද උත්සාහ කරන අයවිදිට වෙහෙස තියන දැවිලි තියන තැවිලි පිච්චිලිගේ තියන කෙලෙස් ධර්මයන් නූපදින තත්ත්වට පත්කරගණ්ඩ බැරුව ලතවෙන අපිට බුදුරජාණන් වහන්සේ සියලු ක්ලේසයන්ගෙන් අත මිදුනා කියලා ලොකු හැඟීමක් ජනත කරගණඩ පුළුවන්කම තියනවා. බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙස්වලින් දුරුණා කියලා අති විශාල වූ හැඟීමක් ජනත කරගණඩ පුළුවන්කම තියනවා ඉතින් අන්න එහම හැඟීමක් ජනත කරගණ්ඩ අරහං කියෙන බුදු ගුණයක් එක් අපිට පුළුවන් වඩ ඕනේ. ඒ කෙලෙස්තුරු කරපු ආකාරය පිබඳව අප දන්න හිදා ඇතිරින් එහහා ජීවිතයේ මාත්‍රිය කෙලෙස්තර්මයක් නොතිබුණා ඒ ගුණේ තමයි අරහං කියෙක් නති එන්නේ දිට හෙනං. ඒ ගුණේ හොඳ හිත දැවනට පස්සේ අරහං 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 අරං අරහං කියලා අපිට හැමලේම පුරදු පුහුණු කරන්න්නත් පුලුවන්කම තියෙනවා හරිදි බදුගුණේ පිළිබඳව අරහ අරහර අරහ අරහ අරහං කියන වචන කියනකොට අපිට මොකද වෙන්නන්නේ අර බුදුගුණේ මතක්කන සුරුපයක් ෙනවා. ඒත් එක්කම මමත් සියලු කෙලෙසුන්ගෙන් දුරුවෙන් ඩෝනෑ කියල සංාාවකුත්ත ඒත් එක්ක ඇතිකරගන්නඩ පුළුවන්කමකුත් තියෙනවා. මොකද බුදුරාන් වහන්සේමං වෙනුවෙන් අප්‍රමාණ දේවල් කරා බුදුජාණන් වහන්සේට තිබුණ එක් ම බලාපොරොත්තුව තමයි සත්ත්වයා කෙලෙසුන්ගෙන් අතමි දෙනවා කියෙන බලාපොත්තුව. හරිද ුදුජාණන් වහසයට තිබුණ එක්ම බලාපොරොත්තුව තමයි සත්වයා කෙලෙසුන්ගෙන් අතිබිදෙනවා අතමුදුවන්නට ඕනෑෙන බලාපොතුව අපෙන් බලාපොත් වෙච දත් ප්‍රතිපත්තිකාමිව කටයුතු කරලා අපේ කෙලෙස් ධර්මයන් අයින් කරන්ඩ තමයි බුදුරජාණ වහන්සේ බලාපොත්තු වනේ. ඉතිං ඒ බලාපොත්තුවය පිස්්ට සිද්ධ කරළ දෙන්නඩ ඕනේ. එ මත් මගේ කෙස් ුදුරජාණන් වහන්ේ සියලු කෙස් දුරනවාත් එක්ක. තුන්ලෝකය ගැන අඩුවක් නැතිව මආවබෝධ වවා පසේ බුදුරජණන් වහන්සේ නකටච්චර ලොක ආබෝධයක් නැව කෙලෙස් කෙස් දුරුවෙනවා නමුත් අර අවබෝධය ඒක සඳහන් වෙන්නේ බුදුරජාණන් වහන්ේගේ ආබෝධයහස තරන්න අහසදියාට ඇඟිල්ලක් දික්කරපුබමන්න පේ බුදුජාන් වහසේගේ ආබෝධය අන්නේ තරම් කියලා.ටස පසේ බුදුරජන් වහන්සේගේආබෝධය අහස තරන්නම් ආහස දියා ඇගිල්ක් දිකර තරම් ප්‍රමාණයක්ත්තමයි ශ්‍රාවකබෝධියෙන් නිවන් කින කෙනෙගේ ආවබෝධය කිය ක බදුරජාණන් වහන්සේගේ වච්චයක බුදුාණන් වහන්සේගේ අ ශ්‍රාවකයා තුළ තියෙන අවබෝධයක් තුන්ලෝකය ගැන වෙනස් වුනාට ඒ හැම අවස්ථාවකම සිද්ධ වෙන්නේ කෙලෙස් සම්පූණෙන් ඇති වෙන කෙ සිතුරුවෙන නැහැ. අවබෝධය වෙනස්කන්තියනවා. ඒක බුදුරජාණන් වන්සේ දේශනා කරන ම අවබෝධ කරගත් දේ අ අතට කොල ටිකක් අරගෙන ගහකින් අවබෝධ කරගත්ත දේ මේ මහා වනය තරන්නම් මේ අතර ගත්ත කොළ ප්‍රමාණය තරම් ප්‍රමාණය තමන් දේශනා කරන්න කියලා හැබැයිඒ දේශනා කරලා තියෙන ප්‍රමාණය කෙනෙකුට ශ්‍රාවකබෝධය නිවන් දකින්නට හොන්දටම ප්‍රමාණවත් බවත් සඳහන් කළ තියෙනවා ති මේ විටේදයටටම මේ මිකරු බුදුරජාන් වන්ේගන අපට ප්‍රබ හැකිිමක් තියෙන තාව මෙිහිකර මෙිහිකර බල හැකිීමම ඇතිකරගන්නවා එහම ඇතිකර ගත්ත හම් පින්නත් නමකද වෙන්නේ පොඩික්ුසල හරි කරෙට න ලොකක්සල හරිරෙෙනකට බෞද්ධක් වි ැජ් හක් පපුතින අයවුවට දදුුවෙකොත් මරන්නතු ඉන්ඩ බෑනේ බදුරජාණන් වහන්සේගේ ශාසනය එහෙම කරකර මේ ශාසනය බුදුරජාණන් වහන්සේ හැදුවේ සත්වයන්ගේ හපති සඳහා ශාසනය කළ කියැන පනිිවිඩය මේ පණවිඩේ අපිට එවලතියෙන්නේ අපේ දුප්නැති කර ගැනීම සඳහ කළ යුතු දේ සිද්ධ කරන්නටයි. ඉතිං ඒ අපි තේරුම් අරගෙන අපේ ජීවිතය සාර්ථ කරගඩ බොහෝ වසයෙන් අඩ කරන්න ඕන එහෙම ඒක තේරුම් අරගෙන් අපේ ජීවිතය සාර්ථ කරගන්නට බොහෝ වසේ වැඩ කරණ්ඩ ඕන ඒ සඳහා තමයි අපි හැම වෙලාවකම කටයුතු කරන්න ඕන හැම වෙලාවකම කටයුතු කරන්නු අන්න ඒ සඳහා. ඉතින් මේකෙදී ජීවිත කොයි විදිහකින් හරි කොයි විදිහකින් හරි තමන්ගේ ජීවිතය නිවැරදි කරගණ්ඩ කරන්්ඩ ඕන හැම්ම දෙයක්ම කරඩ ඕන හැම දෙයක්ම සිද්ධ කරන්න ඕන පෙන්වත්න්නේ. මං ඒකයි කියන්නේ අපි මරණ සතිය වඩමින් ඇතකොට මෛත්‍රිය වඩමින් ඒ වගේ අසුබය වඩමින් අපි මෛත්‍රිය බොහෝවාරයක් කතා කර පිහිඳමම් මේ වෙලා ඇති කතා කරන්න මේ හතරම වර්ධනය කර ගනිමින් අපිට පුළුවන්කම තියෙන්ඩ ඕනෑ හිත විසිරෙන්ඩ දෙන්නේ නැතුව තබාගන්නට හිත විසිරෙන්ඩ දෙන්නේ නැතුව තබාගන්නට අපිට හැකියාව තියෙන්ඩ ඕනෑ ඒක තමයි අපේ පැත්තෙන් අපි කරගත යුතු ඇතිකරගත යුතු මානසික තත්ත්වය බලමු කොයි විදිහටද තවදුරටත් මේ වැඩ කටයුත්ත සිද්ධ කරන්න්න පුළුවන් වෙන්නේ කෙලා අපේ පැත්තෙන් නිවැරදි එහෙමුණො අපිට සාර්ථකව ජීවිත ජීවත් කරවන්ඩ පුළුවන් වෙයි තවදුරටත් විමසල බලමු බුදුජාණන් වන්සේ ගැන අපිට තියෙන මතකය බුදුජාණන් වහසේ ගැන අපිට තියෙන සිහ හැම ොහක බෞද්ධව ිරතිීය වනම් වැරදි කරන්නඩ හිත පෙරලෙන හිත නැවෙන්නේ නෑ මහා හැඟීමක් ඇතිවුණව පිත්න ඒ මේ ධර්ම කරුණුත් එක්ක මේ වාටික අපිට එකතුුණොත් එහෙම තමන්ට වන්දනාකරන වෙලාවේ පවා දවසට එකකසරෑ බුදුන් වදිනකොට විශාල වෙනසක් දැනේවී ම සැබෑවටම ඇතුළන්ත ගෞරෝයකින් සම්මා සම්බුදුරජාන් වහන්සේට වන්දනාකරාණේද කියලා සතුටක් ඇතිකරගණඩ ප්‍රීතියක් ඇතිකරගන්නඩ පුුවන්කම තියෙනවා. ඉතිං ඒක හින්දා ඒ වෙනස අදක්කන්ට බුදුරජාණන් වහන්ේ ගැන ශේසේම බුදුගුණ ගාතාව කියදි. බුදුග භාවනාවදදි වර්ධනක ගත බොෝ දෙවල් අපිට මතක් වෙන්්ඩෝනේ ඒ ගාතාවත් එක්ක හැම බුදුගුණයකටම අදාළ දේවල් මෙහහි කිරීමෙන් අරහාම් බුදුගුණයට වගේම අනිත් ඒවටත්. අදාල දෙවල් මෙිෙහි කිරීමෙන් තමන්ට බුදුගුණ සජ්ජායනා කරනකොට ඒ හැඟීම උපු දිින් ඔඕන එතකොට මයි චේතනාව සම්පූර්ණ වෙලා අපිට අපේ ජීවිතය නිවැරදි කරග්ඩ අවස්ථාවක් කෙන් ඉති මේවා ගැන. ඉතා හොඳින් මෙිනිකරමින් තමන්ගේ ජීවිතය සකස් කරගණ්ඩ උත්හ කරන්න ඒවගේම මේ ජීවිතය සාර්ථක කරගෙන සසර සූපත් කරගන්නට හැම කෙනෙකුටම ධර්මස්්‍රවෙන මේ ආනිසංශවාරය හේතුවක්ම වේවා කලබි ප්‍රාර්ථනා කරනවා. ඒේද ධර්මය ශ්‍රණය කර ප ත්තන්ට ධර්මය තුළින් අවශ්‍යය කරන කරුණු ඒ කරාසි කරගන්ඩ ලැබෙන්නේ කළේ අනිත්‍ර දායකත්වය ලබා දෙන මේ පින්නන්ත පිරිසගේ බැති බර දායකත්වය නිසාවෙන්. ඉතිං අපි ප්‍රාර්ථනා කරන්්ඩෝන අධිෂ්ඨාන කරන්්ඩෝ නෑ ඒ අයට අපි තුළ ජනිතනාව සියලූම පුුණ ශක්ති අනමුූදන් වේවා මේ කල අනිත්‍ර දායකත්වය හේතුවෙන් සසරවසන තාකල් බාලයගේ ඇතුරකට නම්පත්නොවේවා ඒ වගේම සසරවසන තාකල් කල්යාමිත සම්පත්තිය නිබන්ධව නිරතුරුව ඒ පිරිසට ලැබේවාකි අපි ප්‍රාර්ථනා කර්ඩ ඕනඒවගේම පුන් යනමෝදනා කරමු. අද දවස ධර්ම දේශනාවේ ඒ දායකත්වය වශයෙන් සඳහන් කළ තියෙන්නේ පිනත්න ඉපලෝගම ේකා ලිපිනෙහි පදිංචි චන්ද්‍ර ලේකා බන්්ඩාරණයක මහත්මේ කියලයි සඳහන් කළ තියෙන්නේ. කටවැල් ලේගම, අංක එකසි විසිය ස්ථානයේ පදිංචිව සිටි. එක්දස්සම ස අසූ පහය වසේදී මියපාල්ලොයන්ට යෙදන ෂෙල්ටන් චාල් සේසත් පුර පියාණන්ටත් රජනා හඳුගොල මෑණියන්ටත් පුන්නනනිමෝදනා කිරීම සඳහා. ඇ දරුවන් විසින් මෙම ධර්මදානය සිදු කරන ලදී කෙලයි සඳහන් කළ තියෙන්නේ. එවගේ ලක්වැසි ලෝ වැසිසිර දෙෙනට මුතුම් ධර්මවබෝධය සඳහහා වේවා කියෙන් අරමුණෙන් තමයි ධර්ම දෙශනා වෙදායකත්වය දරන්නේ තින් අපි එඇතුමිය බලාපොත්තු වෙන ආකාරයට එම දරුවන් බලාපොරොත්තු වෙන ආකාරයට ශෙල්ටන් චා සේසත් පුරපියානන්ට රජීනා හඳුගල මෑණියන්ට ඇතුළ මේ පරලෝගිය සියලුම ඥාතීන්ටත් පින් අන මෝදන්ඒවා කියල ප්‍රාර්ථනා කරමු චන්ද්‍රලයකකා මැතිනය ඇතුළු ඒ සියලුම සුජවත්වාසක හැමද නට ද දරුව ඇතුු හැම දෙනාට ද පරග ජ ි ේවා හැම දෙෙනට මුතුම් ධර්මවබෝධය සඳහාම මේ ධර්මදාන මේ පුුණි කරම හේතුක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරන. මද නාටම තිෙवाන් රrnaයි.